සිද්ධ වෙන්නේ. මේ රනිල් වික්‍රමසිංහ මහත්තයර පිසිදෙන දෙපාරක් ලිස්ට් එකෙන් ආව පුද්ගලෙක් තමයි කෑගන්නේ. මේ වගේම කෑ ගැහුවා මෙතුමා. මේ චින්තනය කියන්නේ මොකද්ද? චින්තනය කියන්නේ පොත් පිංචක්. චින්තනය කියන්නේ අන්න චාල්ස් ඩාවින් තමයි චින්තකයෝ. රුස්වෙල් චින්තකයෝ. මේ මහින්ද ముస్లిం నాయకే కేవల తీనో మహత్యో ముస్లిం ఆఫ్టర్ ఫైవ్ టైమ్స్ ప్రయాస్ రీసైట్ 33 టైమ్స్ సుభాన్ అల్లా 33 టైమ్స్ అల్లా అల్లా ముద్దలా 34 టైమ్స్ 34 టైమ్స్ వికృతి కరణ అల్హమ్దులిల్లా 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 అమ్ అల్హమ్దునిల్లా ఓకే 34 టైమ్స్ అల్లాహు అక్బర్ బట్ అస్వర్ సే 33 టైమ్స్ మహింద 33 టైమ్స్ బసిల్ 34 టైమ్స్ గోటాబే దట్ ఈస్ వై అస్వర్ టెల్ ఇన్ ద పార్లమెంట్ ఇఫ్ ఎనీ టెల్ దీస్ నేమ్స్ విల్ ఎంటర్ పారడైస్ ఒబతుమా హమ కివద నద కౌద మే కిలా తీన్ මෙතුමා මුසම්මිල්ලා ගෙදර ඉඳන් කනවා බොනවා ඊට පස්සේ බකීන් මාගල ගෙදර කියලා කනවා බොනවා ඒ දේවල් කරගෙන ජන්තන් එල්ලිලා අපි ගෑනු රවට්ටලා ලිලියන් රවට්ටලා කන්නේ බොන්නේ නැහැ හොඳ මහත්තුරු සම්මිල්ලා ගෙදර වයිෆ් රවට්ටලා තමයි කෑවිවේ මොකිට කිව්වේ ඒක මගේ මිත්‍රේ ආ මිත් ముస్లిం దేవస్థానకట ఎంఎస్డి నెతు ఒబతుమాట గహన్ ఇన్నో ముస్లిం జనతా ఒబతుమా క్రోధిట లక్కెలా తీన మొకద రిసాన్ నాఫిక్ గే జీవితే వికుణం కావే ఒబతుమా ఒబతుమా సవారి కియక్ గెహువద రిసాన్ నాఫిక్ తమున్నాస బేర గన్న బెరునా తమున్నాస షరియా లోయ గన కథా కల మమ నబి నాయక ఒబతుమాగే షరియా లోయకట ඉත සිතින් ගරු කරනවා සිරසනම ආචාර කරනවා මේ එතුමා කිව්වේ මොනවද මම කිව්වේ මගේ හැන්සාඩ් වාර්තාවල ඇති ශරියා නීතිය වැරදි විදිහට යොදා ගන්න එක ගැන මම විවේචනය කළා මිසක් මම කිව්වේ 1988 පෙබ්‍රවාරි 4 වෙනිදා එපදුණු රිසානා නාෆික් මුත්තුරුවල රැදරිය එතුමියගේ වෙනස් කරලා බර්ත්ඩේ එක 1982 පෙබ්‍රවාරි 4 කියලා දාලා උප්පැන්න සහතික වෙනස් කරලා එතුමියව ඝාතනය කරපු එකට විරුද්ධව මම සටන් කරලා ඒ ශරියා නීතිය වැරදි විදිහට යොදා ගන්න එක ගැන තමයි මම පාර්ලිමේන්තුවේ සටන් කළේ. ඒකට මම ඉම්පීච්මන්ට් එකකුත් ගෙනාවා නෝ කොන්ෆිඩන්ස් මෝෂන් එකක් ඩිලාන් පෙරලා විදේශ රැකියා ඇමතිවරයාට විරුද්ධව මම ගෙනල්ලා මම ඒ දෙක කළා. නමුත් අද ඉන්න මුස්ලිම් නායකයෝ මොනවද කළේ මුස්ලිම් නායකයෝ රිසානා නාෆික්ගේ අම්මට කොන්දක් තිබුණා ඒ රජයෙන් එවපු සල්ලි බාර නොගන්න නමුත් මෙතුමා ළඟදිත් පත්තරය කියලා තිබුණා මෙතුමා ජීවිතේ හැමදාම දුක් වෙන්නේ කලකිරෙන්නේ රිසානා නාෆික්ව බේරගන්න බැරි වුණ එක කියලා ඉතින් අසාර්ථකයි රිසානා නාෆික් කියන්නේ මේ හරිවියම පාසල් ශිෂ්‍යාව හරි ලෝ එක අනුව ඒකේ තියෙනවා ලෝක ළමා කප්කරු ප්‍රඥප්තියට අනුව අවුරුදු 17කට අඩු දරුවෙක්ව ගෙලසිඳ මරණයට පත් කළ නොහැක. ඒක බොහොම පැහැදිලි. ලෝක ළමා කම්කරු ප්‍රඥප්තියට සෞදි අරාබියාව අසං කළා. එතකොට ඒ අනුව මරන්න බෑ. නමුත් මොකද්ද වුනේ? මේ ඇමතිවරු ඇවිල්ලා මොනවද රිසානාගේ බෙල්ල කැපුවට පස්සේ තමුන්නාසලාගේ සුදුල් හඳුන්නෙත්ති මන්ත්‍රීතුමා ඇවිල්ලා පාර්ලිමේන්තුවට කියද්දි ඩිලාන් පෙර ඇමතිතුමා කිව්වා අපි සිර දනුවම අත්හිටෙව්වා. අපි රිසාන නාෆික්ව ගෙදර ගෙන දෙනවා කියලා. මේ මුස්ලිම් නායකව වැඩ කරු විදිය. අද මුස්ලිම් නායකයන්ට ජනතාව අතරට යන්නට බෑ. මොකද බැරි මම මේ පෞගේටිගේ පලස්තීනයේ මුදුම රහමාන් කිව්වා පලස්තීනයේ මේ තිබුණු උද්ඝෝෂණයේ ලිප්ටන් වටරවුමේ මෙතුමාට ගහන්න ලැබුවා මුස්ලිම් තරුණයෝ. කොහෙද? අද මෙතුමා කොහෙද? අද කොහෙද හීනෙන්ද? මෙයා බයිස්කෝප් නටනවා මෙතන. කොහෙද හීනෙන්ද? තමුන්නාසක ලිස්ට් එකම තියෙන තමුන්නාසක පැටි කිරිය. කොහෙද? මේ පුද්ගලයා මං ජනතාවගෙන් අහන්නේ මේ පුද්ගලයා තමුන්නාසලාගේ මේ වරදාන වරප්‍රසාද ලිස්ට් එකේ මන්ත්‍රීවරයෙක් වශයෙන් ඇවිල්ලා එදා රනිල්ට හොඳ කිව්වා. ඊට ඉස්සලා ප්‍රේමදාසට හොඳ කිව්වා. ඊට පිට පස්සේ කිව්වා මහින්ද චින්තනය කියන පොත් පිංචක් මේ මහින්ද ඇවිල්ලා මේ චින්තකෙද්ද ජාස් ඩාවින්ද කියන රුස්වෙල්ද කියලා ඇහුවා. දැන් කියනවා මහින්ද තරම් ලොකු කෙනෙක් නැහැ ටෝනිය බට් අතරතුර දුන්නලු. ඉතින් මේ මිනිස්සු ගැන තමුන්නාසලා මම කියන්නම්. මම ජනතාවට කියන්නේ මේ අයව ප්‍රතික්ෂේප කරන්න කියලා. මොකද මේ අය
කවුරු බලයට ආවත් කඩේ ගිහිල්ලා පස්සෙන් ගිහිල්ලා ලිස්ට් එකෙන් ආපහු පාර්ලිමේන්තුවට එනවා. ඒක නවත්තන්න බෑ. මොකද ඒ තරමට කඩේ යන්න දත් ගලවන්න මෙතුමට උපාධියක් තියෙනවා. ඉතින් ඒ දේ මෙතුමා ඉතිහාසයේ පෙර වැරදි ගැන උසාවියක වුණත් පුද්ගලයාගේ පැටිගිරිය වල්නවා. පැටිගිරිය බලද්දි මේ චරිත චතුර මේ චරිත වීරයෝ නෙමෙයිනේ. මේ වන්දි බට්ටයෝ. මේ ඇවිල්ලා ශ්ලෝක ස්තෝත්‍ර ගායනා කරන මේ ප්‍රශංසා කරලා ලිස්ට් එකෙන් එන කට්ටිය. ජනතාව කවදාවත් මෙයට ඡන්දයක් එකක් දීලා නැහැ. එකක් දෙන්නෙත් නැහැ. දෙන්නෙත් නැ මේ ඇයට නිකන් ලිස්ට් එකෙන් ඇවිල්ලා ඒ ලිස්ට් එකේ මන්ත්‍රී ධූරය දුන්න නායකයාට ප්‍රසස්ති ගායනා කරනවා. ඒ කාලේ ප්‍රේමදාස මහත්තයා රණින්ට කරන්නේ. ඒ කාලේ ප්‍රේමදාස මහත්තයා කරන්නේ නැහැ. බුදුමා ගරු කරන්නේ රණිල් වික්‍රමසිංහ මහත්තයා තම තමන්ගේ ලිස්ට් එකේ මන්ත්‍රී ධූරය දුන්නේ. මෙච්චර වෙලා මෙතුමාටත් කිරුවේ ඒකයි. කිසිම මට MSD එකක් නැහැ. මිනිහෝ මට MSD එකක් නැහැ. ඉදා ඉඳලා හදවන තියෙන්නේ මිනිහෝ කියන්න එපා. මිනිහෝ කියන කතාව කරන්න එපා. වන් ෂොට් නේද? සමුන්නාංශයට ගරුත්වයෙන් කතා කරනවා නම් ගරුත්වයෙන් කතා කරන්න. වන් ෂොට් මට එක්කම ඇවිල්ලා බලන්න. මඩවලක ඌරෙක්ගේ තත්ත්වෙට පත් වෙන්න. අහලා පහල ඌරෙක්ගේ තත්ත්වෙට පත් වෙන්න. ඌරා මරාගෙන කන්නේ සමුන්නාංශනේ. අපි නෙමෙයිනේ. නෑ ඌරෙක්ගේ තත්ත්වෙට පත් වෙන්න එපා. ඌරා මරාගෙන කන්නේ සමුන්නාංශනේ. අපි කන්නේ නෑනේ. අපි ඒක පාර්ලිමේන්තුවේ කවුද දන්නේ? සමුන්නාංශයලා මුස්ලිම් වරුන්ට ඌරු මාස් කවන්නටයි හදන්නේ. ඒකට ඉඩ දෙන්නේ නැහැ. සමුන්නාංශ ලිෆ්ට් එක ළඟදී කිව්වේ නැද්ද? කවදාවත් තමුන්නාස රනිල් වික්‍රමසිංහ මහත්තයාට මේ ජනනායක මුස්ලිම් ප්‍රජාවට අහිතර කිව්වා. නෑ හොඳයි අපි මෙතුමට දෙමු. ඔබතුමාගේ අවස්ථාව. මවාගෙන. ලිෆ්ට්ගේ කියන රනිල් වික්‍රමසිංහ මහත්තයා සාමාන්‍යයෙන් චතුර මුස්ලිම් ජනතාව. මෙයා හීන දකින්නේ හිතගෙන දැන් මෙතන. හොඳයි. අපි රංජිත් මහත්මයා දෙකටනින් ඉන දුරකතනම තුම ඔබතුමාට අපි රංජිත් මහත්මයා